ආයුබෝවන් අද සමාජයේ බොහෝ කාන්තාවන් හා තරුණියන් කැමති තමන්ගේ හිසකෙස් ගණකම්ම හා පිරිපුන්ව වවා ගන්න. නමුත් මේ සඳහා බොහෝ දෙනා විවිධ කෘතිම තෙල් වර්ග භාවිතා කරනවා. හිසකෙස් කියන්නේ කාන්තාවකගේ අනන්‍යතාවය කියොත් ඒක වැරද්දක් නැහැ. ඒ වගේම තරුණයන් පවා අද කාලේ කැමති හිසකෙස් ලස්සනට තියෙන තරුණියන්ට. නමුත් අද කාලේ තරුණියන්ට හිසකෙස් පිළිබඳව යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට හිසකෙස් කැඩී යාම හිසකෙස් ගැලවී යාම අකලට හිසකෙස් සුදුවීම හා අගිසි පැලී යාම ඒ වයින් කීපයක් වෙනවා මේ ගැටලු බොහොමයක් ඇති වෙන්නේ කාන්තාවන් හා තරුණියන් තමන්ගේ හිසකෙස් වර්ධනය කරගන්න කියලා සිදු කරන විවිධ අත්හදා බැලීම් වලින්මයි අපි අද මේ වීඩියෝෙන් කියලා දෙන්න හදන්නේ මේ වගේ හිසකෙස් නිරෝගී කරගෙන හිසකෙස් වල වර්ධනය ඉක්මන් කරන ස්වභාවික සහ ඊට පහසුවෙන් හදාගන්න පුළුවන් ලේසිම ලේසි ඖෂධයක් ගැන ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට මේ ඖෂධය හදාගන්න ඕන කරන දේවල් තමයි කරපිංචා කොළ තැඹිලි තෙල් හෝ පිරිසිදු පොල් තෙල් සහ විටමින් E කරල් කීපයක් මුලින්ම කරන්න ඕන කරපිංචා ඇති 10ක පමණ කොළ අරගෙන ඒවා හොඳට පිරිසිදු කරලා බ්ලෙන්ඩර් කරගන්න එක ඊට පස්සේ තැඹිලි තෙල් මේස් හැඳි දෙකක් පමණ ඒකට එකතු කරලා තව ටිකක් මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන ඊට පස්සේ කරන්න ඕන භාජනයක් අරගෙන තැඹිලි තෙල් හෝ පිරිසිදු පොල් තෙල් මිලිලීටර් 50ක් පමණ එකතු කරලා මේ තෙල් ටික රත් කරගන්න එක. අපි නම් කියන්නේ පුළුවන් තරම් තැඹිලි තෙල් ටිකක් හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලයි. නැත්තම් ගෙදරදීම පිළිල කරගත්තු පොල් තෙල් උනත් මේ සඳහා සුදුසු වෙනවා. මේ තෙල් භාජනය ටිකක් රත් වුණාට පස්සේ අපි කලින් හදාගත්තු කරපිංචා මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේක කරද්දී ගින්දර මට්ටම පහළ මට්ටමක තියාගන්න ඕන කරන එක. මෙහෙම විනාඩි 10ක් විතර රත් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේක ටිකක් නිවෙන්න ඇරලා පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් මේ තෙල් ටික පෙරා ගන්න වෙනවා. ඊට පස්සේ මේ හදාගත්ත තෙල් මිශ්‍රණය විටමින් E කරල් 4ක් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට තමයි කුඩා සහ පහසු අවශ්‍යදීය තෙල් සත්කාරය හදාගන්න පුළුවන් වෙන්නේ. මේ ඖෂධීය තෙල් සත්කාරය හිසේ ගැල්වීමට පෙර හිසකෙස් හොඳින් පීරා ගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හිසකෙස් මුල සිට අග දක්වා සහ හිස් කබලෙත් හොඳින් තෙල් ගල්වා විනාඩි 15ක් පමණ හිස සහ හිසකෙස් හොඳින් සම්බාහනය කරන්න අවශ්‍ය වෙනවා. මෙහෙම සම්බාහනය කරලා තවත් විනාඩි 15කින් හෝ 20කින් පමණ හිස සහ හිසකෙස් හොඳින් සෝදා ගන්න අවශ්‍ය වෙනවා. මේ සඳහා ෂැම්පු වර්ගයක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි අද මේ ඔයාලට කියලා දුන්නේ ඔයාලගේ හිසකෙස් නිරෝගී කරගෙන හිසකෙස් වල වර්ධනය දෙගුණ කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරයක්. මේ ක්‍රමය කරලා බලලා ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එකත් click කරලා තිබ්බොත් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් ඔයාගාවට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.